ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම කියන්නේ මේ වෙනකොට ආසියාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම ක්‍රිකට් වලින් පරාද කරන්න බැරි තැනකට ආපු ප්‍රබල තත්වයක පසු වෙන කණ්ඩායමක්. ඉන්දියාව මේ විදිහට කොච්චර ප්‍රබල වුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට නම් ඉන්දියාව පරාද කරනවා කියන එක එතරම් ලොකු කාරණයක් නෙමෙයි. ඒක සුළු දෙයක්. හැබැයි මේට කාලෙකට ඉස්සර දැන් තත්ත්වය ගොඩක් වෙනස් වෙලා. මෑත කාලයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ඉන්දියාව හමුවේ මතක හිටින ජයග්‍රහණයක් ලබා ගත්තේ නැහැ. ඒ කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ කාලයක් ආසියාවේ හිටපු ක්‍රිකට් වලින් ප්‍රබලම කණ්ඩායම. ඒත් පසුගිය ආසියා කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඉදිරියේ පරාජයට පත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන තත්ත්වය පිළිබඳ අපේ ක්‍රිකට් ලොක්කන්ටද හොඳ අවබෝධයක් ලබා දෙන ගමන්. තත්ත්වය මෙහෙම තියෙද්දී මෑත කාලයේදී ශ්‍රී ලංකාවට ක්‍රිකට් වලින් ජයග්‍රහණ දෙකක් ප්‍රබල ඉන්දියානුවන් පරාජය කළා අරන් ඉන්න හැකියාව ලැබුණා. ඒකෙන් එකක් තමයි ශ්‍රව්‍යබාධිත ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දිය කණ්ඩායම පරාජයට පත් කළ ලබා ගන්න විශිෂ්ට ජයග්‍රහණය. ඒ වගේම තවත් විශේෂම ජයග්‍රහණයක් තමයි නැගීන ක්‍රීඩකින්ගේ ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සූරතාවය අරගෙන ඉන්නේ ප්‍රබල ඉන්දිය කණ්ඩායමක් පරාජයට පත් කළා. ලකුණු තුනකින් ජයග්‍රහණය කරන මේ තරගාවලියේ ඉන්දිය කණ්ඩායම නිකම් නිකම් කණ්ඩායමක් නෙමෙයි. පසුගිය IPL තරගාවලියේ සුවිශේෂී වැඩ පෙන්නපු වැඩකාරයෝ කිහිප දෙනෙකුත් නියෝජනය කරපු ඉන්දිය කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකාවේ නැගීන ක්‍රීඩකයෝ මේ විදිහට පරාජයට පත් කරන්නේ. මේ ජයග්‍රහණය මේ විදිහට ලබා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙන්නේ නිකම් නෙමෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම තුල තිබිච්ච සුවිශේෂී පන්දු රැකීමත් ඒ වගේම සාමූහිකත්වයක් මේ ජයග්‍රහණයට විශේෂ පිටුවහලක් වුණා කියලා තමයි මේ තරගාවලියේ නරඹපු හැමෝම දුටුවේ. ඉතින් ඒ තුලින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමටත් යම් පණිවිඩයක් ලැබෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඉන්දිය කණ්ඩායම කියන්නේ පරාජය කරන්න පුළුවන් තවත් එක් කණ්ඩායමක් විතරයි කියන හැඟීමෙන් තරගවදින්න තරුණ ක්‍රීඩකින්ට හැකියාව ලැබෙනවා නම් ඒක තමයි මේ තරගාවලියෙන් අපේ ජාතික කණ්ඩායමට ගන්න තිබුණු හොඳම ආදර්ශය. ඒ විතරක් නෙමෙයි මේ විදිහට ප්‍රබල ඉන්දිය කණ්ඩායම පරාජයට පත් කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙන්නේ අති දක්ෂ පන්දු රැකීමත් ඒ වගේම කණ්ඩායම තුල තිබිච්ච සාමූහිකත්වයත් නිසා. ඉතින් අපේ ජාතික කණ්ඩායමටත් ඉන්දිය කණ්ඩායම පරාජයට පත් කරන්න පුළුවන් තවත් එක් කණ්ඩායමක් කියන හැඟීමෙන් අපේ ජාතික කණ්ඩායමේ තරුණ ක්‍රීඩකින්ට ඉදිරියේදී වැඩ පෙන්වන්න පුළුවන් නම් ඒක තමයි ඉදිරියේදී වෙන්න ඕන දේ. ඒ වගේම මේ ජයග්‍රහණයත් එක්ක ඉන්දිය කණ්ඩායමට ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයෝ හොඳ අනුතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඒ තමයි ඉන්දිය කණ්ඩායම ආසියාවේ ක්‍රිකට් වලින් පවත්වාගෙන යන ඒකාධිපතිත්වයට අපි ඉදිරියේදී අභියෝග කරන්න සූදානම් කියන එක. ඉතින් අපි අපේ තරුණ ක්‍රීඩකින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මේ පවතින තත්ත්වයෙන් තවත් ඉහළට අරගෙන පැරණි ශ්‍රී ලංකා ක්‍රිකට් වලට තිබිච්ච නම ඊටත් වඩා දෙගුණ තිගුණ කරමින් අපේ ක්‍රිකට් ශිෂ්‍යරයට අරගෙන ඉන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ක්‍රිකට් ලංකා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක පහලින් ඔයාගේ අදහස කමෙන්ට් කරන්නත් තවත් යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපි තවත් අලුත් වීඩියෝවක් අපි ඔබට ගෙනෙන්නම්. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් ලංකා තුලින් ඔයාට සුබ දවසක්.